මට වැටහෙනවා මේ කමා කර ගැනීමේදී ත්‍රිවිධරත්නයෙන් වැරදි පිළට සමාව ඉල්ලා ගැනීමේදී ධම්මරත්නයට සිදුවන වැරදි අපිට නොදැනුවත්ම බොහෝ සිදුවෙනවා ඇති කියලා මට වැටහෙනවා. ඔව් ඒක තමයි ලොකුම. ඒක දැන් ඔය බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධරත්නත්වයෙන් ධර්මයට වෙන වැරද්ද තමයි බලවත්ම. ඒක ආනන්තරිය පාප කර්මයක්. අර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට යම් ඉතිං කයින් වචනෙන් වරදක් කළොත් ඒක ආර්ය උපාදයක්. නමුත් ධර්මයට කළොත් ඒක මොකද්ද? ආර්ය උපාදයකට අමතරව ඒක ආනන්තරිය පාප කර්මයක් වෙනවා. ඒක ලේසි නෑ. ඒක නිසා බොහෝ දෙනා හැබැයි මේ ආනන්තරිය පාප කර්ම සූත්‍රත් සංඝ බේද සූත්‍රත් අපි ඉස්සරහට දේශනා කරනවා, පෙන්වලා දෙනවා. හැබැයි මේ ආනන්තරිය පාප කර්ම වලින් මේ ධර්මයේ විකෘති කළ වෙන සංඝ බේදය කමා කරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. වෙන එකම ආනන්තරිය කර්මයක් මොකද? මව් මැරුවාම, පියා මැරුවාම ආයි පණ දෙන්න බෑ. අරහතුන් වහන්සේ මැරුවාම, බුදුහාමුදුරන්ගේ ලේසලුවාම ආයි කරන්න බෑ. නමුත් සංඝ බේදය කළාම මේක තමන් දැනගත්තොත් කොයි වෙලාවෙ හරි මේක වරදක් බව ඒ අනුව පාටිමොක්ක සංවරයේ පිහිටා පාමොක් දෙසලා ඇවැටෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා සංඝ වේද සූත්‍රයේ අවසානයේ කියලා තියෙනවා. ඒ සූත්‍රය අපි ඉස්සරහට දේශනා කරමු.